අයිබෝවන් සුමවන්ධනක්. ඔබල් ස්වාධින රුපවාහි මධ්‍යහන ප්‍රධාන පවෘති විකාශයක් සමය. බොලිම සිරස්තල. එක්සත් ජාතීන් අමතන්න ජනපතිී නිව්‍යෝක්්නුවරට. එංගලන්ත කොරෝනා රතුලයිස්තුවෙන් ලංකාව ඉවතට. ඔහුදේසිට ගොඩබිමට ගෙන ආ කිලෝ එකසිය පණහක මක්කුඩු. රනද ගිනිගත් ජලය වී හැංගුවත් වෙන්න යනදේ තලේ බාන්න්ලා ඇෆ්කනිස්ථාන කාන්තා අමාත්‍යංශය වසා දමයි. ඇමෙරිකාවේ නිවියෝකී පැවැත්වෙන එක් සත්ජාතිීන්ගේ හැත්තෑ හයවන මහා මණ්ඩල සැසිවාරයට සහභාගවීම සඳහා ජනාධිපතිය ගෝටාභේ රාජපක්ෂ මැත්තුමා අද අලුයම දිවයිනින් පිටත්ව ගිය. ජනාන්තිපතිතුමා සිය සංචාරය අතර තුරදී, රාජ්‍ය නායකෙන් රැසක් හමුුවීමට නීමි තර. එහිදී ආර්ථික අධ්‍යපන කෘෂිකකාර්මිකාදී ශේෂත්‍ර රැක් පිබඳව ද්‍රවපර්ශික සාකච්ඡා පැවැත්වීමට නීමමතයි. දිවේනෙන් බැහරව විදේශ සමලුවකට ජනාතිපතිතුමා සහපාගී වන සහ එක්සත් චාතීන්ගේ මොලස්ථානයේදේ රාච්චනායක සමළුව අමතර පළමු අවස්ථාවමයයි. අමරිකා චනාතිපතේ ජෝබයිඩන් මහතාගේ ප්‍රධානත්වෙන්, ලබනාගහරුවාදා මහාමන්ඩන සැසිාර ආරප වනවා. මෙවර සමුළුව තේ මාව COොවිD-19 ව සුවය ලබාගෙනීම සඳහා බලාපොරොත්තු සහකත බවතුළෙන්, ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය තෙරසර බවල් ජිගොඩිනැකීම, ප්‍රථපයේ අවශ්‍යිතාවයන්ට ප්‍රතිචාර දක්වීම. මිනිස් අයිතිවාසිකම් වලට ගරු කිරීම හා, එක්සත් චාතින්ගේ සංගධහනය දැවත පනකෙන් වීබය නයි. නාතිපති கோෝටාබේ රජපක්ෂපතිතුමා විසිදධවනදා සමුව ඇමතීමට නියමිතාතර සැසිவாර අතර තුර ර් ාචනායකෙන් කහිපදෙනකු සමග, දීපார்ශභියය සාක්චාපවැත්වීමப නියමතாய். අමාත්‍යම மහචச்சාර GL பே ජනාතිපති ප්‍රධහනඋපදේශක, ලலත්வீரතුங்கு விදේශலேக்கம். ஆත්மிரால் மහச்சාර ජனாත් கொළம்பගේන மහතුருන් ජනාතිපதிතුමා සමக்கு මෙම අවස්ථාවතක් පசிන්නවා. එක්සත් ජාතින්ගේ කොවි් රතු ලයිස්තුවෙන් ශ්‍රීලංකාව ඉවත් කරතිබෙනවා. එම තීරණය ලබන විසි දෙවන දා සිට ක්‍රියාත්මක බවයි ලඩනේ පිහිට ශ්‍රී ලංකා මහුමසාරි ස්කාරයාය සඳහන් කළින්. මෙතර මෙරට ජනගහනෙන් සේට පනහකට කොවිD් ර්ද දෙන්නත් ලබා ති ඇති බව, රාජච මාත්‍ය මහචාරය චන්න්න යිසමන මහතා පවසනවා. ඊයේ දින තුළ මෙරටින් නව කොරුණ ආසාධදිතිීන් දෙදහස් හැත්තේ අටදිෙකු හඳුුවැනීමත් සමක මේ දක්වා මෙරටින් වාරතාවන කොරුණ ආසාධතින් සංඛ්‍යාව, පන්ලක්ෂ හත්සේ හැත්තෑ එකක දක්වා එහල් ගියා. යතුරින් පනස් නවදහස් පනසට දෙෙකු රෝහල්වෙල සහ නිවෙස්වල ප්‍රතිකාර ලබනවා. මෙරට සේලැබූ සමස්ත කරුණ ආසාධතින සංඛ්‍යාව හාර ලක්ෂ විසි නවදහස් හත්සේ හැත්තහයක් බවයි වසංගතුරුග වි්‍යංශයේ සඳහන් කළේ. ඊජ දිනේ තහවර කළ කුරුණන මරණ එකසිී විසියකත් සමඟින් මෙරට සිද ඇති සමස්ත කුරුණනමරණ සංඛ්‍යාව එකළස්තහස් නවසේ තිස්සාටක්. සා තුරජානය සිය කොවිඩ රතුලයිස්විෙන්ච් විලංකාව ඇතුළ රටවල්ලටක් ඉවත් කරතිබෙනවා. එමතීරණයට අනුව අදාල් රටවලින් පැමිණෙන සංචාරකන්ට හෝටල් නිරු දහනින අවශ්‍ය නොන අතර පූර්ුණණ එන්නත් කරයට ලක්ව ඇත්නම් එරට පැමිණීමෙන් පසු CR පරික්ෂණයකට ලක්වීමට පශ් නොවන බයි, ප්‍රතා්‍ය ප්‍රවාහනලේකම් ග්‍රන් සෆ් නිීතනය කර ඇත්ති. මෙයන්තර ඊයේ වඩවිට මෙරට සම්පූර්ණ ජනගහනින් සයට පණහට, කොVවිD මර්ධන එන්න ලබති ඇති බව රජච මාතය මහාචාර චන්න්න ජයසමන හතා ප්‍රකාශ කරනවා. ඒ සවක්සනකොට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනින් සයට පනහකටඉන්නත් මාත්‍රා දෙකමලපාදීලලා ඉන්නත් කරන සම්පූර්ණගල්ල තිෙනවා දෙදස් මි් මධ්‍යවාර්ශෂික ජනගහන යානුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය දෙකෝටි දහනමලක්ෂයක් වෙනවා ඒකින් ලක්ෂේ එකසිය නමකටන කීනේ නිෂ්පාදනය කකරපු සයිනපාම්ම එන්නත් මාතතා සුනමලක්ෂ හත්තතුන්දා සහිංශය හැත්තව सेनि का मारता का नमलाक्ष 26 नब से के किसी पहा मोडेन ह देसी आसू देखफन मातदा දෙ ක් හතලින් සයිසි අසු පහක්ත පුත්්මි එන්නත් හතුලිස්තුන්දා පනතුනක් හැකට ලබාදී ලති. අමස්තහ පියයට ලංකාවට වනකොට එන්න මත තුන්කෝට පහලොස් ලක්ෂ හයද ේ හතරක් ලැි ල යගේ හට උදැසන යාව නිශපාදන කරපු පුත්්මි කෙන්න්නෙේ දෙවනි මට ාව ලක් වි හක් ලැබ න මත අපි න්න මහනුර දිිටිකේ යම ්‍රමාදයක් ුන එන්නක් ලබද ේද හට උදැසන ඉන්න ලබනවාම තන හන් ම ඒ ප්‍රමාණය ලබ දන්න පුළුවන් කිය කට හුර ිස්ික්ක. ඒ ප්‍රශ්න විස දෙෙනවා ස්තකම ෆයිස එන්නත් මත්‍ර හත්ලක් ෂ දාතුන් දහත් සීළග සතුුණම කාය තුළට සීලංකවට ලැබ නිය විතයි මේලාල වෙන ෆයිසන්නත් සංජානයෙන්ය සහ වෙනක් දාාද තින අවුදු ොහත් දහනම අත්තර දරුවන්ට වගේ වුදු පහළුවදධානම අත්තර පාසල් මු පද දෙන්න ිසලසුන්රගෙන ය මෙන්තර චී නිෂ්පාත සයිනුාම එන්නත් මාත්‍ර ලක්ෂහතලියක් අද අලියුමතිවෙයිට රැගෙනන ලබවා ශුලංක ගුවන්සේට අයත් ල්ට සිය හයට පහදරන ගුවන් ානෙන් කඩුනාය බඩණයික ජතයන්ත්‍ර ගුවන්තරු පළ වෙත රැකින මෙම එන්නත්තුකගේ අධි ශීත කර ොරි රතමකින් කොළොඹ වසගතරෝ විද්‍යාලක කේ පිහිට ධ්‍යම එන්නත් ගබටාව වෙත රැගනීමටයි කටයුතු කෙරුණේ. මෙයන්තර දෙවෙන්න පුරා එන්නත් කරන වැඩ සහනද සාර්ථකව ක්‍රියත්මකයි. කොළඹ විහාර මහදේ ුද්‍යාන පරිශ්වේදී සහ ියේතුන්න පරිශ්වේදී ජොදහමුතාවේ මෙහවීම ක්‍ර ත්මක එන්නත් කරන වැඩසටහන, අද දවස පුරාධ සිදුකිරෙන බ වෛුොදහමුදාව පවසන්නේ. ගම්පහ සෞඛ්‍ය වෛද නිල දහරිී කාරියාලයේ මෙහෙවීම, යක්කළ සලි දර්ශනාරාම විහාරස්ථන දේ, වයිසවුදු විස්සත් විසි නව්‍යත් අතර පසුවන පිරිසට සයිනුෆාමන්න තේ පළමු මාතුරාව ලබාදීම සිද වන. දකලපු දිශ්‍රිකේ සෞඛ්‍යවයිද නිලදහරි කොට්ටාස හතරක වයිස අෞරදු තිහට වැඩිපුද්ගලින් සහ කරුණ මර්ධනන්නත් ලබාතිීම සිදුවනවා. බදහවකින්තොරව ජනතාවට එන්නත් ලබාගැනීමට පහසුකම් සලසද ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. කොVවිD දහනේ වසග තත්ව හතුවෙන් පිටවට පත්ව සිරින තරුණ තරුණයන් වෙනුවෙන් ජාතික තරුණ සේවා සභහ ආරම්භ කළ සෞන්ධර්යක්ත්මක වැඩසටහනක් මිරිහන ප්ලාසා මහල් නිවාස සංකීරණයේ දී සිදු වන. එය අකඩව පවත්වාගෙන යාමටයි තරුණ සේවා සභහාව කටයුතුය දාඇත්තේ. රයි ටොගගේ ප්‍රාහන කරමයෙන් තිබූ විදේශය යාාත්‍රාවක් පුද්ගලින් නවදනකුද සමඟ අතරගොටගැනීමට නවික හමුදාව සමත් වනා. මඩකලපු කොට්ා හර ේස්තට පොලිස් අධකාරරිවරයාට ලැුණ තොරතුරට නුව පොිස් බුද්්‍යාංශහා නාාවක බද්ධංශවල සහය ඇතිව ක්‍රාත්මකකළ විශේෂ මෙහෙමොකදී මෙම යත්‍රාව සහ සැකරුවන් අතරගට ගන ලැබුවේ. ස්්‍රීලංකාවට නිරිතදිගින් වූ ජා්‍යන්තර මුහොදේදී අතරංගෝටගත් මෙම යාාත්‍රාව, හෙරවවින් කිිලෝග්‍රෑම් එකසිේ පනහක් පමණ තිබූ අතර. ින් තඔගේ සමඟ සැකරන් කොළඹ වරායවිත රැගෙනීමට කටයුතු කෙරුණ මෙය මෙ මාසය ඇතුළට නාගක හමුදාවසිෙන් සිදු කළ එෙවැනි මධද්‍රව විරෝධී මෙහෙුමයි. රාජ්‍ය බුද්ධිය සේවා අංශ සමඟ නාගක හමුදාවයි බුද්ධියංශයේ දායකත්තයෙන් කෙරුණු මෙහෙම් වනින් මේ වසර තුළ මේ වනත හෙරවයි කිලෝග්‍රෑම් අටියක පණහකට අධි ප්‍රමාණයක් අයි සහ හශීස් ප ගැන්දේ විසකට අධි ප්‍රමාණ කේරල ගංචා කිල පස් පන්සිියකට අධික ප්‍රමාණයක් නාමි හමුදා තඩංගොට ගෙන තිබෙනවා. මෙම මද්‍රයව ජාරා මෙහවුල් ලබන්නේ විදේශක කතෝ සිටින ශ ලාංකික මද්‍රයව ජාවන කරුවන් සිින් ඔුන් විදේශ ජාත්‍රා සහ පුද්ගලය යෝදාගෙන අරබි මුහදහරහා ශ්‍රී ලංකාවට නිර්ත සහ දකුණදිකට වන ගැඹුරු ජාත්‍යන්තර මුහදතු ප්‍රදේශයට. මෙ මදව ප්‍රහණයකර ලබනවා මෙම වැටලීම් කිරීම සඳ හනාල්ක හමුදාව ලබා දෙන සහයෝගේ අපිතාමත් අගේ කළ යුතුයි ශේෂයම විදේශී රටවල්ල මේ මද්‍රව්‍ය ජාලය මෙහෙමින් මේරටඇට මෙවැනි මදවවීම සිදු කරන්නේ මුදහ පොලිස් නිදධරය සෑමවිටම මේ පිබ අවධනය ඉඳල්ල බද්‍යාන් ප්‍රියත්මක ල ක ලබන්න. ගොවින් වඇලවි කරන්නේ නැතුව හිටියොත්, රජේට හල් ආනයිනය කර ලහරි රටිය ජනතාවට කන්න දෙන්න වෙනව කිය. කෘෂිකට මැති මහින්දා අන්ද අලුත්කමගේ මහතා මාධ්‍ය හමුවක් පවත්තුමින් කියා සිටියා. නැතු ැ හ . ඇතුලද රුපියයල් විශ්ප පහකින් වැඩි කරති.. ජනදීපති ගොටබේ රජ පක්ෂමැත්තුමාගේ කාාබික පොහර ප්‍රචිත කිරීමේ වැඩ පිළිවල අයටතේ. දිවේෙන පුරාවිදස්ථානවල සාර්ථක කාබනිික පහර වගාවන් සිදුවනාකාරය දැක ගැනීමට ලැබෙනවා. කාපනික පහර සහ කාාබනික දිලීරනාශක යොදාගැනිමින්, සාර්ථක තක්කාලි වගාවක් සිදු කරන ගොවි මහතෙකු පිළිබඳ. හාලියඇල පන්වැව ප්‍රදේශවෙන් අපට වාර්තා වුණා. මඩිත්ත පට්ටිය ගෙදර පන්වව ප්‍රදේශය පදිංචි K.MPසේනනම් මෙම ගොවි මහතා, පසුගිය වසර පණහකට ආසන්න කාලයක් පුරා, සිය ගොවිතැන් සිදුකර තිබුණේ රසයිනික පොහොර භාවිතේ. එහෙත්ත ජනාධහිපතිතුමාගේ වස විසන් තොර ලංකාවක් සංකාල්පේට අනුගත වෙමින් පලමුුවරට කාබි පහොර යදදා ගනිමින් තක් කාලි වගාවක් සිදු කර තිබෙනවා. ආතිකරු ජනාාධපත්තුවා හඳුන්න්නලා දුන්න අපේ රට වස විසින්තොර රටක් ඇතිකිරීම සඳහා අපිට ඉතාම සන්තෝයෙන් කියන් රෝන ඇතුමා ඒ රාජකාරය කළේ මේ මිනිස් ජීවි තාර්රක්ෂ කර ගැනීම සඳහා. කාබනික පොහොර පාවිච්චිකිරීමට කිසිසේත්ම බයවෙන්නේ පා. වගාව ඉතා සාර්ථක වී ඇති අතර කාබනිික දිලිරනාශක මගින් පත්‍රවල ඇතිවන දිලිර රෝගද මැඩ පවත්වා ගැනීම හැකි වුණා. ාපික පහර යොදාගනිමින් අක්කර තුනහ මාරක පමණ භූමි ප්‍රදේශයක. ඉතා සාර්ථක එලවලු වගාවක් සිදු කරන, පූකොඩ ප්‍රදේය ගොවි මහතෙකො පිළිබඳවද අපට වාර්තාාව වනා, විශ්‍රාමික ගොවිපර්ේෂණ සහකාර නිලධහරෙකු වන, විමල් වික්‍රමසිංගම් හතා මෙම වගාවසිදු කරන අතර. රසාහිනික පොහොරවලින් ලබාගත් අස්වැන්නට වඩා, වැඩි අස්වැන්නක් මෙමගින් ලාගත හැකි බවද සඳහන් කරනවා. ඇමිටිය ගඟයාය ප්‍රදේශයෙන්ද සාර්ථක කාබනික වගාවක් සිදුකරන ගොවිම් හතිකු පිළිබඳ අපට වාර්තා වා. ගංගේ ෙයාය ප්‍රදේශය පදිංචි WK ව Fredඩ හතා, කෘෂිලදහරින් ෙද උපදෙ ලබා කඩිමින් කාපනිික පොහොර භාවිතකර ගෙවතු වගාව මෙන්ම කුමරු වගාවද සාර්ථ කලෙස සිදුකිීමට සමත්ව සිටිනවා. ො නුව ස්්‍රික්ේ ගොන්ද කාබික වගාවට යොමු වී ඇති බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ හිංගුර ගොඩ ප්‍රාදේශයලේකම් කොට්ටහසේ මසකට කාපනික පහරමෙක්ට්‍රිටොන් සීියක් පමණ නිෂ්පාතිනය කිරීමේ මධ්‍යස්ථානයක් ද තරුණ ගොවි මහතකු ආරම්භ කර තිබෙනවා. හරිතාගාර සංකල්පේට අනුව කාබනික පොහර පමණක් යොදා ගනිමින් මාළු මිරිස්කාහ ඇතුළ බොහොග ැක් වගා කිරීමටද ඔහු සමත් වනා. හොරන කෝරල එම සොයිස්සා පාර ප්‍රදේශයේ නිවාස දහයිකල් ලිං වලට යම් කිෙසි තෙල්වර්ගයක් මුසුවී ඇති බව ප්‍රදේශවාසියෙන් පවසනවා.. දින කීපේක සිට ලින් චලෙහි මෙම තෙල් දකතතායක අතර තෙල් මිශ්‍ර ජලය ගිනිිගරීමට පවා ලක්වන පවයිකම්වාසයන් පවසන්නේහ. රම්ප ජලය රස වෙනස් වීම හේතුවෙන් ලින් ජලය පරික්ෂාවට ලකිරීම ද මේ බවහෙ ලිබනා. ප්‍රදේශයේ මහජන සෞඛ පරික්ෂකවරයා තනවත් කිරීම අනතුරව ස්ථානය පරිීක්ෂණයක්ද සිදු කලා මවාන්න බෝතල එකක් වතුර පෙරවා තන එකක් විතරවෙන්නගේ ඒ වෙනකම් අපි අපි න දන ිේ.

එඒල්ිේලක දන්නහි දැනග තීරේ දවස්කා නති දරු ීලතිම වතුරද මොලා කියන්න දන්නට ොන්න වතුරත් මේගෙන හොලබලන්න නිස්‍රියාමාග ගන්න. මොරක හන පොිසේද මේ සම්බාධයෙන් විමර්ශණය ආරම්භ ක අතර ප්‍රදේශයේ අබල ඉද්‍රෝවේ එකක්ස් කල ස්ථානයකින් කිසියම් තෙල්වර්කයක් පරිසරයට මුදාහරේඇති බව මූලික පරිීක්ෂණලදී හෙලබනා. එම ස්ථනයේ හිමිකරු පොලි අතර කෝොට කෙනඩු අතර වැඩිතුර විවර්ශෂන ක්‍රාත්මකයි. ජනතාවට තාවකාලිකව පානියචලය ලබාදීමට හොරන්නේ ප්‍රදේශය සහව කට. බ වාරි සෞදග්‍ය වවැස් හන ඇතේ දිවනේ වැැවමුණු සංවර්ධනයකරීම අකණ්ඩව සිදු වනවා. කොරුණා වේසනය පැවතියද සංවර්ධන කටයුතු බාධාවකින් තොරව සිදුකරගනයාමටයි රජය පියවරගෙන ඇත්තේ. ආහරවලින් සන් පෝෂ්ිත වටක්කොඩනකීමේ රජයේ වැඩපිළවලටනුව. දිවේනේ සියලු වැවමුණු කඩිනම් ප්‍රතිසංස්කරනයකට ලක් කෙරෙන්නේ. ගොවිච්චනතාවට යල මහ දෙකන්නේ තම වකා කටයුතු සිදුකරගැනීමට පහස්සකම් සලසාතිමින්. යන්ුව ත්‍රයෙුුණාමලය කන්තලේ ප්‍රදේශයේ ප්‍රධාන අමුණු හතරක ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කෙරුණා.ඒරාච මාත්‍යය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධහනත්වෙන්. ජනරංචන යාය හැළඹයාය කෙඹොල් යාය හා එකඩු යා යන අඹුණු බෙසේ සංවර්තනයකිරරින්නේ ගොවිපවුල් හත්සයකට සෙල සරසමින්. මාස තුනක් තුළ සංවර්තන කටයුතු අවසන් කිරීම රජයේ අරමඩයි. ්‍යා්‍රති සඳහා රුපියල් ලේන සි දෙකක් වෙන් කරඇති අතර, පාර්ලිමේන් න්ත්‍රීවරන් ව කප1න් අතුකෝரහා. அමර ීරති අතුකරලයන මහත්තරුண்டு ව්‍යාපෘති ආරම්ප කිරීමම් ්‍යවස්ථාවට එක්වසිටිය. සොරැකිමු ගග වැඩසටහන යටතේ තිස්ශ්‍රික විසි පහටම මුදල් ප්‍රතිපාදන වෙන් කරතිබෙනවා. සුරැකිමු ගංගා ව්‍යාපෘති අයටතේ මෙරට පිහිටි ගංකායික සියතුනම සංවක්ෂණය කිරීම ර්වාචයාරමුණයි. ජල පිරිසුදු කිරීම ංකාවරට අපත්‍රව බහරකිරීම පාලනමෙන්ම, චන තවට පිරිසුදු පානචය ල අබතීම වැඩ පිවෙලේරම .ය දිස්ක්කමට මිනි ක්‍රත්මක වැඩස්ටහන් පිළබඳ විශේෂසාකචාවක් අමාත්‍යමහි දම විරමහතාගේ ප්‍රධනත්වෙන් විඩියෝ තාක්ෂණ සේ පත්ව . දිස්රෙක් විසි පහම දිස්රෙක්ල එකකම්වරන් යෝජත ්‍යපෘතිය ක්‍රත්ම කරන ආකාරය පිබව මෙහිදීකරුණු පැහැදිිලා. ්‍යපෘතිය සඳහාෙන් කරඇති මුදල රුපල් මිියන දෙසියක්. අබාද සහිත පුද්ගලයන්ට කිසිදු අපහස්ථාවයකින් තොරව, සිය අවශ්‍යතා සපුරාගැනීමට සම්බන්ධි කරන ේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම කෙරෙහි, ජනවාදධ්‍යමාත්‍යංශී අවධානයයුම් වීතිමෙනවා. ද්‍රස්ථන රජ ප ෘතිධ දෙපර්තමේන්තුේ ධ්‍ය සවර්ධ මධ්‍යස්ථන ගොඩ නකිල්ලේ බම් මහලේ ස්ථාපන කිරීමට නීමිතයි. ආබද සහිත පුද්ගලෙන්ගේ නියෝජත ක්ඩායමක් සමක අමාතෙ දල සහප පෙරම මහතා විශේෂසාකච්චක්ද මේ සහන්ධයෙන් පවැත්වූවා. ආබල්ත සහිත පුදගලයාන්ට ගැලපෙන ආකාරයට පිවිසූ මාර්ග සකස්කිරීම සනි පරක්ෂක පහසුකම් සැලසීම, වාහන නතර කිරීමේ පහසුකම් මාදී පිළිබඳ මෙහිදී අවදහනේජම වක්. මේ ස්ානයක් සකස්කිරීම සහන්දිින් ජනමාධ්‍ය අමාත්‍යය ල සහ පෙරම මහතාට කෘතක් නතාව පලිරන බවයි. අබද සහිත පුද්ගල සං විතහන ඒ අබද පෙරමුණේ සභාපති ප්‍රසංචලී පතුරී මහත්ම සදහන් කළින්. අවුරුදු ගානත්ති සේ ල්ලුවව ගොඩක් අමාත්‍යංශවල මේ අවාාධිතාව නිුවෙන්මන කේන්ද්‍රිය මධ්‍යස්ථාන පහිටවන්න කියලා නමුත් අපි ඒව ගොඩක් සාකච්ඡාවලට විතරයි සීම ඕනේ නමුත් මෙතුමා මේ අමාත්‍යංශයට ආපු හැටියම අපිට කතා කර මාධ්‍යහරත්ම දැනු දුන්න මෙතන කේන්ද්‍රී අධ්‍යස්ථාන ඒ ඇ ි තු වේ සමස් ාද සයිත ප්‍රජාාවනව ඉතාමත්ව ස්තතිවන්තවන පේ ගරු ඇමිත්තුම ඇතු රජේටි නැතු අප ගැ තරන ගට ි ඇතුලත් ීරන ගැනීම ක්‍රියාවලියකට ප්‍රේ් ල යන තමත්න දනය හ ඉතාමත්ම ගේ කරන්න වන රන. අ මාද්‍ය න්ද්‍රය බල් සයිට පුද ලගේ. පිබවන වශී වකීම හරියටට ජනවාධ්‍ය අමාත්‍යශයතුර ස්ථාපිත කිරීම අආවාද සහිත ප්‍රජාවරදැකු ගෞරයක් එමගම අවත් සහිත පුදලිගේ හටවස කක මකට යිස . දක්ෂිණ අදවේගේ මාර්ගගේ ගැලනිකම පිවිසුමේ සිද වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුදගලෙකු අතඩගර ගත් බව, පොලිස් මාත ප්‍රකාශ්ක ේෂ්ට පොලි ස අධකාර නිහල් තල්දව මහතා පවසනවා. දක්ෂණ අදියගේ මාර්ගගේ ගැල්නිිගම පිවස මෙහි සේව නියවතු සේවක ක විසිං ෘපියල් දහත ලක්ෂ දහස් පන්සසිිය ක මුදලක් වචාකරතිබෙන බවට සසුගේ ඇත්තමර්මෂ එකොස්ස දින බ්ඩාරගම පොලස්ථනයට පැමිල්ලක් ලැබිතිබුණ යනුව බ්ඩගම පොලස්ානේ සහ පානදුන පාධදි මශන කොට්ටශ මගින් මෙපිළිබන්දධ විමශ්නය කාරම කරු ලබ. යනුව ඒ දිනයේදී මෙම සැකරු පෘපියාල් තුන්ලක්ෂ අසූ හතරදාහක් සමඟ පානදුර පරාධ මචන කොට්ටශ මගින් අත ගොඩගෙන තිබෙන වැදර ශ. දී මෙම සැකරු පසුගේ අගෝස් මස තිස්සෙක් වඩ දෙන සිට වරින්වර මෙම පිවසමෙන් මුදල් රැගෙනගොස් තිබෙන බවත් ඒවාගේම හෝගේ පෞද්ගලික නයිබේවිීම සඳහා මෙ මුදල් භාලතා කරතිබෙන බවත් එසේම මොහු තදින් සූදුවට ඇැබැහිවීති ව පුද්ගලිකු බවටත් අනාවරණය වී තිබෙනවා මෙම සැකකරු අදදින්න පානදුර ගර අධි කරනයට දිරිපත් කිරීම විවශන නිල්දාරී විසින් කටයුතු කරනු ලබ රට ෑය සමය වෙනුවෙන් සවිශාල කාරිභාරයක් ඉටු කළ අනගාරික ධර්මපාලතුමාන්ගේ ඒ එකසිේ පනස් හත්ව වන ජන්මදිනය ඊටයේදී තිබුණා. අනගාරික ධර්මපාලතුමාගේ සේවාව සිහිපත් කරමින් උපහරදැක්වීම රාජිිය ෙවා විාරන මහා ද්‍යලයේ දස්ත දුකරුණා. එම විද්‍යාලේ නිර්මාණය කරයක්ත්තේද අනගරික ධර්මපාලතුමා වීම විශෂත්වයක් මාර්ගත්ත තාක්ෂණය ඔසේ ධර්මදේශනාවක්ද පැවැත්වන. ෙජ්ේ ආයයා අ මාරෝ පහලට අවශ්‍ය යද්‍යප කරන ොයක් පරිත්‍යයාග කිරීමද වැඩ පිළිවෙල ඇතුලත්තු ව. ොඹ ධර්මපාලමතේ පිහිටි අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව අභියසදීද පුෂ්පෝ පහර් දැක්වීමක් සිදුකරුණා. ඒ නොගේ ගුඩ නාලාන්ධාරාමා ධීපති පූජ තිනයාාවවල පාලිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධහනත්වෙන්. කොළඹ නාගරික කොමසාරිස් පරෝෂණී දිසානායක මහත්මයතුළු පිරිසක් මීට එක්ප සිටිය. ගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස් හත්පන ජන්මදිනය වෙනවෙන් සැමරු මුත්සවයක් හා අනුස්පරන ප්‍රතිබාවක් නිරාවරණය කිරීම ශ්‍රලංකා මහාබෝධි සංගමයේ සභාපති, පූජ බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වෙන්සි දුකරුණ. ජපන ශ්‍ර ලංකා තානාපති සංජීව ගුණසේකර මහතාගේ අනුග්‍රහ යටති ජපානයත් සු භාශ්‍රී සම්බහදාලක විහාරස්ථානයේ දී ඒසි දුකෙරුුණේ. ජාතියක් සෝපත් කරන්න වෙරදරණ සුවවරුවන්ට උපහාරයක් ලෙස නෙළුම් කුලන ආලුකමත් කෙරුණා. ඊයේ පස්වරු හයයි හතලෙස් පහේසිට රාත්‍රී නවය දක්වා නෙළුම් කුලන මෙසේ ආලෝකමත් කර තිබෙනවා. මෙරට සියලු සෞඛ්‍ය සේවකින්ට උපහාර දැක්වීම මෙන්ම ලෝක සුරක්ෂතතා දිනයද තේමාකර ගනිමිෙනුයි මෙම වැඩ පිළිවෙල ක්‍රියත්ම කෙරුණේ. එසමගින්දිවා පුවත් හාවසන්වන පන්. පස්සර එකකයි පනස් පහහි සිට අපගේ පෑන් පෑ පර්තිකාශය බලාපුොරතුවන් ඔබට සබදවසක්ක්.